आयु बोवन प्रश्नांक हाय अद मम साक्षात्कार किरीमट बलापुरुत्तु वेन्ने केटी सटहन लिवीम पिलिबंदवाई मुलिन्म बस्नाहिर पलात अध्यापन देपार्तमेंतु मगिन निकुत कल 2020 पेरहोरु परीक्षणेट अदाल प्रश्न पत्रे सटहन वू केटी सटहन पिलिबंदवाई मेम प्रश्न पत्रे सटहन वू आहार अभिनय सह सत्र बीजाक्षर अपिमीन पेरसा कच्चा कर ऐत्तेमु केटी सटहन लिवी मेदी दुए पुते विशाल विस्तरयक सटहन किरीम अवश्यवान्ने नहें इताम केटीन करुणु वशेन उवत् अदाल कारणाटिक सटहन किरीमत् कवि वर्गयक विस्तर किरीमट ऐतिविट उदाहरणयक लेस कवियक सटहन किरीमत् मिहिदी विशेष वेनुमु මුලින්ම අපි බලමු හටන් කවියන මාතෘකාව. මෙහිදී ඔබ සටහන් කළ යුත්තේ ඉතා සංක්ෂිප්ත කරුණු පමණයි. ඓතිහාසික සටන් පසුබිම් කරගත් බව, සටනට යාමට පෙර, සටන අතරතුර, සටනින් පසු අවස්ථා පිළිබඳ විස්තර කිරීම, වීරත්වයේ මතුවන වචන භාවිතය, ඊට අදාළ තාල රූප භාවිතය, නාද මාලාව මගින් चावे रणकामी त्वे निरूपणे वन भव लंदेसी लुनुविल कॉन्स्तांतिनु आदि वशेन हटन काव्य वर्ग मूलम प्रशस्ति काव्य लेस बिहु हटन काव्य संबंधेन सटहन किरीम मेहिदी प्रमाणमत एसेम ओब दन्ना ओणैम हटन काव्यक कोटसक निदसुनाक लेस सेपयीमेन लखुनु सियल्लम लबा गत हेकी सुरत्तट्टुव උඩරට සම්ප්‍රදායේ ගැටබෙරේට අදාළ කොටස. එසේම දකුණු ඇසේ ආරක්ෂාවට යොදා ඇති බව, හරක් හමින් සාදා ඇති බව, ඇසෙහි ප්‍රමාණයට වෘත්තාකාරව සකසා බෙරේට සවි කර ඇති බව ආදී කරුණු ඔබට සටහන් කරන්නට පුළුවන්. රිද්මයානුකූල චලන. නර්තනයේ චලන වර්ග 3ක් ඇති බවත් රිද්මයානුකූල චලන වර්ග තුනෙන් එකක් බවත් ඔබ සටහන් කළ යුතුය. තාල තැබීමට පැහැදිලි ස්ථීරතාවයක් නොමැති අවස්ථාවලදී රිද්මයානුකූල චලන භාවිත වෙයි. රිද්මේට මුල් තැන හිමිවන අවකාශයේ මැනවින් භාවිත කළ යුතු චලන වර්ගයක් ලෙස සටහන් කළ හැකියි. චලනවල පවතින රටාව නළුවාගෙන් නළුවාට වෙනස් වීම විශේෂත්වයක්. එලදොල ගංගා ගලා යාම වැස්ස ඇතිවීම සුළං ඇතිවීම ආදී රිද්මයානුකූලව සිදුවන ක්‍රියා සඳහා මෙම චලන වර්ගයේ විශේෂයෙන් භාවිතා කරනු ලබයි. එසේම රිද්මයානුකූල ගීතවලට රංගනයේදීද යොදා ගනු ලබන්නේ රිද්මයානුකූල චලනයි. ඔබට මෙහිදී රිද්මයානුකූලව ගායනා වන ගීතයක කොටසක් සටහන් කිරීම ලකුණු ලබා ගැනීමට තවත් ඉඩකඩ වැඩි කරනු ලබනවා. බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයේ සටහන් වූ කෙටි සටහන් මාතෘකා දෙක අපි මින් පෙර 2020 කුලියාපිටිය කලාපයේ පෙරවරු පරීක්ෂණයේදීද සටහන් කළ බැවින් ඒ වෙනුවට මා වෙනත් මාතෘකා දෙකක් යොදා ඇති බව කිව යුතුය. ඉන් එකක් හේවිසි වාදනය. බොහෝ විට ප්‍රශ්න පත්‍රවල සටහන් වී ඇති මාතෘකාවක් සම්නිවේදන මාධ්‍යයක් ලෙස බෞද්ධාගමික වත්පිළිවෙත්වලදී හේවිසි වාදනය යොදා ගන්නවා. අතීතයේදී තේවා හේවිසි පැවැත්වීම නිල රාජකාරියක් වූ අතර හේවිසි වාදනය සඳහා පාරම්පරික ශිල්පීන් සිටින බව ඔබ සඳහන් කළ යුතුය. එසේම හේවිසි වාදනයට යොදා ගන්නා වාදන භාණ්ඩ සඳහන් කිරීම අත්‍යවශ්‍යයි. දවුල, තම්මැට්ටම, හොරණෑව, එක් කුණු ශබ්ද පූජාවක් වන්නේ හේවිසි වාදනයයි. වර්තමානයේ අලුයම් ධූරය, මැදියම් ධූරය, හැන්දෑ ධූරය වැනි දෛනික වාදනවත් පිළිවෙත් පෝය වැනි විශේෂ දිනවල දළදා මාලිගාවේ පවත්වන හේවිසි වාදන මිහිදී විශේෂ ස්ථානයක් ගනු ලබනවා. වර්තමානයේදීද හේවිසි වාදනය පූජාර්ථයේ සඳහාම පැවැත්වීම විශේෂත්වයක්. ග්‍රහපන්ති කවි
නවග්‍රහයින්ගෙන් නැතිවන අපල උපද්‍රව දුරු කර ගැනීමට ගායනා කරයි. සම්ප්‍රදායන් තුනටම පොදු වූ බලි ශාන්ති කර්මයට අයත් ගායනා විශේෂයක්. හිරු, සඳු, කුජ, බුද, ගුරු, සිකුරු, සෙනසුරු, රාහු, කේතු යන ග්‍රහයන්ට අයත් විමාන, ආයුධ, දිශා, භෝජන, වාහන, දින ආදී විස්තර පිළිබඳව ගයමින් ආතුරයාට සෙත් පතන කවි වර්ගයක්. ගායනයේදී දකුණු අතට අත්මිනියගෙන සරල චලනයක් සහිතව ග්‍රහයන්ට ආරාධනා කරමින් ආතුරයාට සෙත් පැතීම ග්‍රහපන්ති ගායනයේ විශේෂත්වයක්. එමෙන්ම ඔබ දන්නා ඕනෑම ග්‍රහපන්ති ගායනයක් සටහන් කිරීමෙන් ඔබේ ලකුණු ප්‍රමාණය වැඩි වේ. ඉන් පසුව මා තෝරාගත්තේ දුවේ පුතේ 2019 වර්ෂයේ මධ්‍යම පළාත් පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ කෙටි සටහන්. නව නළු රසය. රස නිෂ්පත්තියේදී ස්ථායි බව මුල් කරගෙන උපදින රස නවය නව නළු රසයයි. භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේහි රස හා භාව අටක්ද ශාන්ත රසයේ ක්‍රීමෙන් පසුව රස නවයක්ද බවට පත් වූ බව සටහන් කළ යුතුය. මිනිසාට උපතින්ම හිමිවන ස්ථායි භාවයන් විවිධ සිදුවීම් අවස්ථා නිර්මාණ සමග ගැටීමෙන් ඇතිවන ප්‍රතිචාරය රසය බව ඔබ පැහැදිලි කළ යුතුය. සතර අභිනේ උපයෝගී කරගෙන නළුවා මෙකී භාවයන් උද්දීපනය කිරීමෙන් රස මතු කරන බවද ඔබගේ අවධානයට යොමු විය යුතු කරුණක්. ශංකුස, නන්දිකේශ්වර වැනි රසවාදීන් නවනළු රසය භරතනාට්‍යම් හා කතකලි වැනි ඉන්දීය නර්තනය තුළ වැඩි වශයෙන් දක්නට ඇති බව විස්තර කර ඇත. ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස, අද්භූත, ශාන්ත යනු නවනළු රසයයි. නළුවා විසින් මෙම භාවයන් ප්‍රකාශ කිරීමෙන් නවනළු රසය බිහිවන බව ඔබ පැහැදිලි කරගෙන සටහන් කළ යුතුය. භාව ප්‍රකාශනයේ පිළිබඳව ඔබට වැඩිදුර කරුණු අවබෝධ කර ගැනීම සඳහා අපි මින් පෙර භාව ප්‍රකාශනයේ නමින් වීඩියෝවක් කර ඇති බව සඳහන් කිරීමට කැමැතියි. එය නැරඹීමෙන් ඔබට තවදුරටත් මේ පිළිබඳව අවබෝධය ලබා ගැනීමට හැකි වේ. සරල අංග රචනය. නළුවාගේ මූණෙහි සැබෑ පෙනුමෙහි කිසිදු වෙනසක් සිදු නොකොට වේදිකා ආලෝකයේදී මූණේ ඇතිවන වෙනස්කම් වලට ප්‍රතිරෝධයක් ලෙස ත්‍රිමාණ හැඩතල රැක ගැනීම සඳහා ආලේපන යොදා ගැනීම සරල අංග රචනය නොහොත් ස්වභාවික අංග රචනය ලෙස හැඳින්විය හැකියි. මෙහිදී විශේෂයෙන්ම නළුවාගේ මූණෙහි සැබෑ පෙනුම රැක ගැනීම අවශ්‍ය බව ඔබ අවබෝධයට ගෙන සටහන් කළ යුතුය. වේදිකා ආලෝකයට නළුවාගේ මුහුණ සැකැස්ම සඳහා අවශ්‍ය වන ආලේපන යොදා ගැනීම මෙහිදී සිදුවේ. නළුවාගේ බාහිර ස්වරූපයේ වෙනස් නොවන ලෙස කම්මුල්, නාසය, නිකට, ඇස් ආදී අංග ඉස්මතු කර දැක්වීම සරල අංග රචනයේදී සිදුවේ. උපාංග කෙරෙහි අවධානය යොමු කර ඒවායේ හැඩය අනුව ආලෝකයේ සහ අඳුර යන සංකල්පයේ සමග ගලපා රේඛා සහ වර්ණ මගින් හැඩගැන්වීමෙන් මුහුණේ හැඩතල උද්දීපනය කිරීම සරල අංග රචනයයි. බොහෝ විට නර්තන අංගයක් සඳහා අපි සරල අංග රචනයේ යොදාගනු දැකිය හැකියි. ගැමි නැටුම්. ජනතාව විසින්ම නිර්මාණය කර ඇති ගැමි නැටුම් විනෝදාස්වාදයේ සඳහා නිර්මාණය වී ඇත. ඇදහිලි විශ්වාස පිළිබඳ ප්‍රකටවන ගැමි නැටුම් සම්ප්‍රදායන් තුනට පමණක් නොව සෑම සංස්කෘතියකටම පොදු නර්තන විශේෂයක්. රංග වස්ත්‍ර, චලන, නාද රටා, අංග රචනා ආදී ඉතා සරලව යෙදීම මෙහි විශේෂත්වයක්. ජීවන වෘත්තීන්, ක්‍රීඩා, මුළු ගායන මූලික කරගත්
ගැමිණටුම් චලන භාවිතයේදීද එකී වෘත්තීන්ට හෝ එකී ක්‍රියාකාරකම් වලට අදාළව නිර්මාණය වේ. මෙවලම් භාවිතය සාමූහික බව සහ එමකම ගැමිණටුම් වල විශේෂතා වේ. දේශීය ගැමිණටුම් වශයෙන් කුළු, ලී, කල, රබන් ආදියද විදේශීය සෙම්බු, කොලාට්ටම්, අරවි වෙට්ටු ආදි වශයෙන් ද්‍රවිඩ ගැමිණටුම්ද සටහන් කළ හැකි. සංස්කෘතීන් අතර සමානතා පෙන්නුම් කරන විශේෂ නර්තන වර්ගයක් වන්නේ ගැමිණටුම්. විස්තරාත්මක තොරතුරු සඳහා 2020 කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ පෙරහුරු ප්‍රශ්න පත්‍රය සහිත වීඩියෝව නරඹන්න. රස භාව එකිනෙකට නිතැතින්ම බැඳුණු ක්ෂණිකව ඇති වී නැති වී යන චිත්ත වේගයන් භාවයන් ලෙස හැඳින්වේ. පුද්ගල සිතෙහි ස්වභාවයෙන්ම උපතින්ම ස්ථාවරව පවතින චිත්ත වේග ස්ථායි භාව ලෙසත් ඒවා පංචේන්ද්‍රයන්ට අදාළව කිසියම් අත්දැකීමක් එසේ නැත්නම් සංචාරී භාවයක් බවට පත්ව ප්‍රතිචාර දැක්වීමේදී රසයක් බවට පත්වන බවත් වර්තමුණිගේ නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් වේ. සිතේ ඇතිවන භාවයක් උද්දීපනය වී එයට ප්‍රතිචාර දැක්වීම රසයක් ඇතිවීමයි. එය ක්ෂණිකව ඇතිවන අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම තත්ත්වය වෙනස් වේ. ඔබට රස භාව පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා අපගේ මින් පෙර සිදු කරන ලද රස භාව පිළිබඳ වීඩියෝව නරඹන්න. භාරතීය සංකල්පයක් ලෙස ඉස්මතු රස භාව භරතනාට්‍යම් සහ කතකලිහි වැඩි වශයෙන් සටහන් වන බව අපි මින් පෙරද ප්‍රකාශ කළෙමු. එසේම දේශීය ශාන්ති කර්මවලදීද අඩු වැඩි වශයෙන් රස භාවයන් ප්‍රකට වේ. රසයන්ට මූලික වන ස්ථායි භාවනාවයක්ද ඒවායින් උපදින රස නවයක්ද භරත මුනි ප්‍රමුඛ භාරතීය රසවාදීන් පෙන්වා දේ. නව නළු රසයට අමතරව තවත් බොහෝ රසයන් මිනිස් සිතෙහි පහළ වන බව පසු කාලීනව රසවාදීන් හඳුන්වා දී ඇත. නව නළු රසය රස භාවයන් හා නිරන්තරයෙන් බැඳී ඇති සංකල්පයකි. හොඳයි දුවේ පුතේ, මෙහි අවසාන මාතෘකාව මුද්‍රානාට්‍ය. මම මේ ප්‍රශ්න පත්‍රය තෝරා ගත්තේ ඔබට මුද්‍රානාට්‍ය පිළිබඳව කතා කිරීමට අවශ්‍ය නිසාමයි. මුද්‍රානාට්‍ය මෙහිදී විස්තර කිරීම සඳහා බටහිර මුද්‍රානාට්‍යද දේශීය මුද්‍රානාට්‍යද පිළිබඳව පැහැදිලිතාවයක් දක්නට නැහැ. එසේ හේයින් ඔබ මෙහිදී බටහිර මුද්‍රානාට්‍ය පිළිබඳවත් යමක් සඳහන් කළ යුතුය. ඔබගේ විෂය නිර්දේශයට අදාළව බටහිර මුද්‍රානාට්‍ය කොටස යොදා නැති වුවත් දේශීය මුද්‍රානාට්‍ය විකාශය ගැන කතා කිරීමේදී ඔබට බටහිර මුද්‍රානාට්‍ය පිළිබඳව කිසියම් අවබෝධයක් තිබිය යුතුයි. එබැවින් මෙම කොටස් දෙකම පිළිබඳව සාකච්ඡා කිරීමට මම සූදානම්. මුලින්ම දේශීය මුද්‍රානාට්‍ය පිළිබඳව. නර්තන මාධ්‍ය යොදා ගැනීම මුද්‍රානාට්‍යවල පොදු ලක්ෂණයක්. නර්තනය හා සමානවම සංගීතයේද මුද්‍රානාට්‍යකදී ප්‍රමුඛතාවයක් ගනී. භාරතයේ නෘත්‍ය නාටක බටහිර බැලේ නර්තනය දේශීය ඉඟිනලු. මෙම මුද්‍රානාට්‍යවල විශේෂ අවස්ථාවන්. රවීන්ද්‍රනාත් තාගෝර්තුමා 1934 ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග ඇති වූ නර්තනීය ඉගෙනීමේ ප්‍රබෝධය නිසා දේශීය මුද්‍රානාට්‍ය කලාවක් බිහි වූ බව ඔබ මේ වන විට උගත් කාරණාව. මුල් කාලීනව දේශීය මුද්‍රානාට්‍ය භාරතීය ආභාෂයේ ඇතිව බිහි වූ බවත් සීතාභරණ, ඌර්වශී ජායම් ආදී පිළිබඳවත් ඔබට මෙහිදී සටහන් කළ හැකියි. චිත්‍රසේන, ප්‍රේම කුමාරේ පිටවල ආදී වශයෙන් බොහෝ නිර්මාණ ශිල්පීන් දේශීය වශයෙන් බිහි වූ බවත් සත්පත්තිනි, ග්‍රහාපලය, කරදිය වැනි මුද්‍රානාට්‍ය දේශීයත්වයේ මුල් කරගෙන බිහි වූ බවත් ඔබට සටහන් කළ හැකියි. එසේම මුද්‍රානාට්‍ය උළෙලක්, මුද්‍රානාට්‍ය දිනයක්, නම් කිරීම ආදිය මුද්‍රානාට්‍ය කලාවේ
දියුණුව පෙන්වන බව ඔබ එම පාඩමේදී උගත් කරුණු. ළමා මුද්‍රා නාට්‍ය කලාවක් බිහිවීම එහිදී වජිරා චිත්‍රසේන මහත්මියගේ මූලිකත්වය මුද්‍රා නාට්‍ය අනු මණ්ඩලය මුද්‍රා නාට්‍ය කලාවේ උන්නතිය සඳහා තරඟ නාට්‍ය සංවිධානය ආදී පියවරගෙන තිබීම වැනි කරුණු මුද්‍රා නාට්‍ය යන මාතෘකාව පිළිබඳව පොදුවේ ඔබට සටහන් කිරීමට හැකි වෙනවා. මුද්‍රා නාට්‍ය පිළිබඳව සාකච්ඡාවේදී බටහිර මුද්‍රා නාට්‍යවලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඔබ දේශීය මුද්‍රා නාට්‍ය පිළිබඳව බොහෝ කරුණු දන්නා නමුත් බටහිර මුද්‍රා නාට්‍ය කොටස අමතක කර ඔබගේ අධ්‍යයන කටයුතු සිදු කරන්නට ඇති. එසේ නමුත් බටහිර මුද්‍රා නාට්‍ය පිළිබඳව කරුණු දැන ගැනීමට ඔබ උනන්දු විය යුතුයි. 2017 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ප්‍රශ්නයේ 3 වෙනි කොටස බටහිර මුද්‍රා නාට්‍ය ඇසුරින් ගොඩනැගී තිබුණා ඔබට මතක ඇති. 15 වන සියවසේ ඉතාලියේ ඇරඹුණු දේව මෙහෙයන් අතර පූජකවරුන්ගේ රංගන නිසා මුද්‍රා නාට්‍ය කලාවේ මූල බීජ ආරම්භ වූ බවයි කියවෙන්නේ. ඉතාලි රාජකීයයන්ගේ ප්‍රිය සම්භාෂණ මංගල උත්සව වැනි අවස්ථාවලදී බැලේ රංගනය ප්‍රාථමික වශයෙන් ඇති වූ බව තවත් කාරණාවක්. මුල්ම බැලේ නාටකය ඉතාලියේ කුලීන පවුල් අතර විවාහ උත්සව සඳහා නර්තන යොදා ගැනීමෙන් බිහි වූ බව කියවෙන කරුණක්. 16 වන සියවසේ ප්‍රංශයේ ව්‍යාප්ත වූ මුද්‍රා නාට්‍ය කලාව 14 වන ලුවී රජ යුගයේ බැලේ හා සම්බන්ධ වෘත්තීය ආයතනයක් බිහිවීම දක්වා ව්‍යාප්ත වුණා. ලෝකයේ ප්‍රථම නර්තන පාසල මුද්‍රා නාට්‍ය පාසල බිහිවීම මෙම මුද්‍රා නාට්‍ය විකාශනයේ විශේෂ අවස්ථාවක්. රදරවලුන්ට පමණක් සීමා වූ නර්තනය සාමාන්‍ය ජනතාව අතරට පැතිරුණේ මෙකී කාරණාව හේතුවෙන්. 19 වන සියවස වන විට රුසියාවේද ප්‍රචලිත වී සංවර්ධනය වූ මුද්‍රා නාට්‍ය අතර ස්ලීපින් බියුටි, නට් ක්‍රැකර් ආදියට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. 20 වන සියවස මුල් යුගයේ බැලේ නර්තනය ජාත්‍යන්තරයට ගෙන යාමට එනා පැවුලෝව ආදි වශයෙන් බොහෝ ශිල්පීන් දායක වුණා. ගායන කිසිසේත් අඩංගු නැති මුද්‍රා නාට්‍ය භාරතීය මුද්‍රා වැනි සංකේතවලින්ද තොර වුණා. සම්පූර්ණ සිරුරම ප්‍රකාශනයට යොදා ගැනීම බටහිර මුද්‍රා නාට්‍යවල විශේෂත්වයක්. රිද්මයානුකූල චලන බහුල වන මුද්‍රා නාට්‍ය සංගීතයෙන් මුළු නිර්මාණයේම මෙහෙවන තත්වයට පත් වී තිබුණා. මුල් යුගයේ ශාරීරියේ වැසෙන රංග වස්ත්‍ර, වෙස් මුහුණු, රැවුල්, කෙස් වැටි ආදී යොදාගත් නාටක විශේෂයක් බවට පත් වුණා. පසුකාලීනව තුකු නම් කෙටි සාය, විශේෂ පාවහන් යුගලත්, චරිතවලට ගැනපෙළ ඇඳුම් පැළඳුම් භාවිතයත් වශයෙන් විවිධාකාරයෙන් සංවර්ධනය වී බටහිර මුද්‍රා නාට්‍ය ජනතාව අතර ඉතා දියුණු නර්තන වර්ගයක් බවට පත් වුණා. හංස දේනුවක් සහ කුමරෙක් අතර කතාවක් වශයෙන් විකාශනය වෙන හංසවිල මුද්‍රා නාට්‍යයට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. 19 වන සියවසේ අවසානයේ රුසියාවේ බිහි වූ මෙම මුද්‍රා නාට්‍ය බටහිර මුද්‍රා නාට්‍ය කලාවට ගෙනාවේ විශේෂ දීප්තිමත් බවක්. දඩේමේ යන සිග්ෆ්‍රිඩ් කුමරු විශාල විල් තෙරට පහත්වන හංස රෑනෙහි එක් දේනුවක් රෝමත් කුමාරයක් වන ආකාරය දැකීමෙන් ඇය හා ප්‍රේමයෙන් බැඳෙනවා. මායාකාරයෙකුගේ සාපයක් නිසා කුමරියට මිනිස් වෙසින් සිටිය හැක්කේ සීමිත කාලයක් බව දැනගන්නා කුමරු මායාකරු සොයා ගොස් ඔහු පරදවා කුමරියව සාපයෙන් මුදා ගන්නා ආකාරය මෙම කතාවෙන් කියවෙනවා.
හොඳයි දුවේ පුතේ ඔබගේ ප්‍රශ්න පත්‍රයේට කෙටි සටහන් ලිවීම නැමැති ප්‍රශ්නය අනිවාර්යෙන්ම ඇතුළත් වෙනවා එෙහිදී ඔබට ලකුණු 12ක්ම ලබා ගත හැකි ලෙස ඔබට සූදානම් විය හැකි විශේෂයෙන්ම ඔබ මෙම වීඩියෝවේදී බටහිර බැලේ මුද්‍රා නාට්‍ය පිළිබඳව වැඩිදුර අවධානය යොමු කරනු ඇතැයි මගේ අදහස එසේනම් මෙම කරුණු සියල්ලද අවධානයට ගනිමින් ඔබගේ ප්‍රශ්න පත්‍රයේ සඳහා හොඳින් සෝදානම් වන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමින් ඊළඟ පාඩමේදී හමු වෙන බලාපොරොත්තුවෙන් නවතිනවා ඔබට සුබ දවසක් වේවා